ගරු කතානායකතුමා, මේ පාර්ලිමේන්තුවේ විවිධ අමාත්‍යංශ නියෝජනය කරමින් විවිධ වාර්තා ඉදිරිපත් කරනවා. ඒ වගේම විවිධ පාර්ලිමේන්තු සභා නියෝජනය කරමින් වාර්තා ඉදිරිපත් කරනවා. ඒ වගේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි ප්‍රශ්නයක් අහනකොට ඒවට විධිමත් උත්තර දෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා ගරු කතානායකතුමා, මේ දෙන උත්තර මේක ක්‍රියාත්මක කිරීමක් නැහැ. මම ඔබතුමාට උදාහරණයක් කියන්නම්. මම දැන් අවස්ථා ගණනාවකදී පුන පුනාම මේ පාර්ලිමේන්තු සභාවේ ප්‍රකාශ කරා, මේ රටේ වැඩිහිටි ප්‍රජාවට, විශ්‍රාමික ප්‍රජාවට විශේෂිත වූ පොලි අනුපාතයක් ලබා දුන්නා 15%. එනේ අර මගේ මතක හැටියට 15%ක සීමා සහිත ඒ ගිණුමේ වටිනාකමට 15%ක ඒ පොලි අනුපාතයක් ලබා දුන්නා. මොකද විශ්‍රාමික ප්‍රජාව, වැඩිහිටි ප්‍රජාව මේ රටේ ලක්ෂ ගණනක් ජීවත් වෙන්නේ මේ පොලියෙන්. ඒතොර හැමදාම මේ පාර්ලිමේන්තුවේ උත්තර දෙනවා, නෑ නෑ දැන් තියෙන 7.5 අපි 15% කරනවායි කියලා. නමුත් ඒකට විසඳුමක් නැහැ. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මම අහන්න කැමතියි, මේ රටේ වැඩිහිටි ප්‍රජාවට, විශ්‍රාමික ප්‍රජාවට අරට 15% ඉතිරි කිරීමේ පොලිය පුන පුනාම උත්තර දීලා තියෙනවා, ප්‍රශ්න කරලා තියෙනවා, ඒවට උත්තර දීලා තියෙනවා 15% දෙනවායි කියලා. හැබැයි මේක ඇතුලේ කිව්වට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, ඒ වගේ ප්‍රශ්නයකදී පැහැදිලිවම ඇමතිවරේ වගකීමෙන් ප්‍රකාශනිකුත් කරනකොට ඒවට ඒව ක්‍රියාත්මක වෙන්නට ඕන. ගරු සුසිල් ඇමතිතුමා, විශ්‍රාමික ප්‍රජාවගේ ඇත්ත වශයෙන්ම 2020ට ඒ විශ්‍රාම වැටුප ගැලපීමේ යෝජනාව තිබෙනවා. ඒ ගැලපීමේ යෝජනාව අදටත් ක්‍රියාත්මක කරලා නැහැ. විශ්‍රාම වැටුප ගැලපීම. ඒ වගේම ඔබතුමන්ලා දන්නවා 2019 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරපු හැටියෙම කරපු දේ තමයි 2016 සිට 2020 දක්වා ඒ ගැලපුම 120,000 වෙනුවෙන් විශ්‍රාමිකින් වෙනුවෙන් ඒක කප්පාදු කරා. ආපු හැටියේ ගත්තු පළවෙනි තීන්දුව. ඒක අද නිවැරදි කරලත් නැහැ. අද විශ්‍රාමිකින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වෙලා තිබෙනවා. ඒ වගේම ඇමතිතුමා පටලව ගන්න එපා. මේ ගැළපීමේ ප්‍රශ්නය, ඒ වගේම අර 2016 ඉඳලා 2020 දක්වා 120,000 කප්පාදුව, ඒට අමතරව මේ සභාවේ කිව්වා 15% පොලි අනුපාතය ලබා දෙනවායි කියලා. 15 කියන්නේ දැන් තියෙන පොලියෙන් 2.5 වැඩි කිරීම නෙවෙයි. ඔබතුමාම දන්නවනේ පොලි අනුපාතය. ඉතින් පැහැදිලිව මම මේ කියන්නේ මෙන්න මේ කාරණාව. ග්‍රාම නිලධාරි ශේෂ්ත්‍රයේ දීමනා ගැනත්, ඒ වගේම ව්‍යවස්ථාව ගැනත් මම විශාල ප්‍රමාණයක් ප්‍රශ්න කරලා තිබෙනවා. හැබැයි ඔක්කොම හරි කියලා එකඟුණු දෙය නෙවෙයි ක්‍රියාත්මක කරන්නේ. මම ඉල්ලීමක් කරනවා, අපි දන්නවා මේ ටිකවත් කරන්නේ අපි මේ ප්‍රශ්න කරලා කරන බලපෑම මතයි. මේ විශ්‍රාමිකන්ට, වැඩිහිටියන්ට මොනව හරි කරන්නට අඩුම ගන්න මේ ඡන්දය අතලඟ තියාගෙන හරි මේ දේ කරන්නේ. ප්‍රශ්නයක් නැහැ, ඒක කරන්න. හැබැයි කියපු දේ කරන්න. ඒකයි මම යෝජනා කරන්නේ. මෙතන ඇවිල්ලා අපි ඉල්ලීමක් කරාම හා හරි කියලා ඒකෙන් මේ අඩු ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමේ යුතුකම පාර්ලිමේන්තුවේ කියපු දේ කරන්න. ඒකයි මම යෝජනා කරන්නේ. ඔබතුමන්ලා කිව්වා 15% පොලිය ලබා දෙනවයි කියලා, වැඩිහිටියන්ගේ ඒ අර 115ක සීමාව තුළ ඒ ගිණුම් වලට ලබා දෙනවයි කියලා, ඒක ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ඔබතුමන්ලා කිව්වා 2020ට ගැලපුමක් ක්‍රියාත්මක කරනවයි කියලා, ඒ ගැලපුම ක්‍රියාත්මක කරන්න. එතකොට ඔබතුමන්ලා බලයට ආපු හැටියෙම 120,000 විශ්‍රාමිකින්ගේ 2016 2020 අර පඩි වැඩි කරපු එකේ ගැලපුම ආපු හැටියේ කරේ කපලා දාන එක, ඒක ක්‍රියාත්මක කරන්න. මම මේ කියන්නේ මේ සභාවේ ඔබතුමන්ලා කියන දේ කරන්නයි කියන එක මම කියන්නේ. කියන දේට ඇඩිය මේ දශම ගානක් විතර වටිනාකමක් තියෙන දේවල් කරන එක නෙමෙයි, කියපු දේ කරන්නේ.